ආයි බොන් හැමෝටම ඔයාල එකතුලා ඉන්නේ මල්ටි තාර්ෂ YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා දන්නවා අපි මේ දවස්වල අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරමින් යනවා කියලා 2022-23 සාමාන්‍ය පෙළ ලියන ඔයාලා වෙනුවෙන්ම. ඉතින් ඔයාලගේ සාමාන්‍ය පෙළට උදව්වක් වශයෙන් තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් අපි මේ වෙනකොට අනුමාන ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරලා දෙනවා කෙටි ප්‍රශ්න. ඉතින් ඒ වගේම ඔයාලට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් තවත් ප්‍රශ්න ටිකක් ඉදිරියේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක් කරන්නට ඕනේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න තමයි අද දවසේ අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මතක් කරනවා වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලා මල්ටිදාර්ෂ YouTube channel එකත් එකතු වුණාට තාමත් අපි subscribe කරලා නැත්නම් ඉතින් මතක් කරනවා ඔය පහල තියෙන subscribe button එක touch කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද ඉදිරියේදී තව තවත් videos වලට තව තවත් සාමාන්‍ය පෙළට අත්‍යවශ්‍ය වෙන වීඩියෝස් මල්ටිදාර්ෂ YouTube channel එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් නිසා. එහෙනම් අද දවසේ අපි සාකච්ඡා කරන්න හදන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ අනිවාර්යෙන්ම වෙන සමගාමී සමීකරණ ප්‍රශ්නය, අනුමාන ප්‍රශ්නය තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න හදන්නේ. එහෙනම් වැඩි කතා බහක් නැතුව යන්න අද අපේ වීඩියෝ එකට. එහෙනම් අද අපි කතා කරන්න දන්නේ මේ පාර ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු අනුමාන ප්‍රශ්න පත්‍රයේ සමගාමී සමීකරණ ගාන. ඇත්තටම ගොඩක් අයට සමගාමී සමීකරණ කිව්ව ගමන් මොකද සමගාමී සමීකරණ අනේ අපිට බෑනේ කියලා ඉන්නේ. ඇත්තටම සමගාමී සමීකරණ කියලා කියන්නේ නම් කිවලේ හොඳට මතක තියාගන්න අපිට අනිවාර්යෙන්ම ගෙදර ඉඳන් ලකුණු 10ක් අරන් යන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද අනිවාර්යෙන් ඔයාලට සමගාමී සමීකරණ ප්‍රශ්න ටිකක් කරලා ගියොත් ගෙදර ඉඳන් අනිවාර්යෙන්ම ඔයාලට සමගාමී සමීකරණ ප්‍රශ්නයක් විභාගෙට එනවනේ. ඉතින් අර කලින් කරලා යන විදිය තමයි ඔගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයටත් එන සමගාමී සමීකරණ ගණන කරන්න ඕනේ. ඉතින් මේ සමගාමී සමීකරණ ගණන ඔයාලා හරියට ඔළුවට දාගෙන ඉන්නවා නම් ඔයාලට ගේමක් නැතුව ඒ ලකුණු 10ක් ගොඩ දා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු මොකක්ද ඔයාලට මේ පාර අනුමාන ප්‍රශ්න විදිහට අවිලා තියෙන සමගාමී සමීකරණ ගණන කියලා. හරි. ඔයාලට දැන් වීඩියෝ එකේ යටිනුත් දැක බලා ගන්න හැම්බෙයි මෙහෙමයි දෙන්නේ. දොඩම් ගෙඩි 3ක් හා නාරං ගෙඩි 5ක් මිලට ගැනීම සඳහා රුපියල් 200 රුපියල් 500ක් වැය වෙනවලු. දොඩම් ගෙඩි 2ක් මිලට ගන්නා මුදලින් නාරං ගෙඩි 5ක් මිලට ගන්න පුළුවන්ලු. පළවෙනි ප්‍රශ්නේ මිලදීගත් දොඩම් ගෙඩියක මිල රුපියල් A කියලත් නාරං ගෙඩියක මිල B කියලත් අරගෙන A හා B අරගු සමීකරණ යුගලක් ගොඩනගන්නලු. පළවෙනි ප්‍රශ්නේ කියනවා දෙවෙනි එකෙන් කියනවා එම සමගාමී සමීකරණ යුගල විසඳීමෙන් දොඩම් ගෙඩි එකයි නාරං ගෙඩි එකයි මිල හොයන්න කියලා තියෙනවා. හරි. එතකොට ඔබ තමයි අපිට කරන්න තියෙන්නේ. හරි. ඇත්තටම කිව්වොත් ඔය ගාන අමාරු නෑ. හරිම ලේසි. හරි. එතකොට කොහොමද මේ ගාන හදන්නේ? මේ ගාන හදන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ මෙහෙමයි. අපි මේ ගාන හොඳට තේරෙන විදිහට හොඳ පැහැදිලිව තේරුම් අරන් කිව්වොත් මේ ගානත් අපිට හදන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. හරි. මෙහෙමයි. මට කියනවා මේකේ දොඩම් ගෙඩි එක මිල A කියලත් ඒ වගේම නාරං ගෙඩි එක මිල B කියලත් ගන්න කියලා. අපි ඉස්සලාම ඔන්න ඔය දේ ලියාගමු. දොඩම් ගෙඩි එක මිල එක ගෙඩි එක මිල තමයි රුපියල් A කියලා කියන්නේ. එහෙනම් දොඩම් එකක් රුපියල් A කියලා කියනවා. අනිත් එක්කෙනා කවුද? නාරං. අනිත් එක්කෙනා නාරං එකක් කීයද රුපියල් B කියලා කියනවා. ඔන්න ඔබ තමා මට දීලා තියෙන தත්ත්වය. හරි. ඒ වගේම දැන් මේ ගාන හදද්දී අපි හොඳට දැනගන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. හරි. මේ ගාන මම කියලා දෙනවා ඔයාලට හදන්න කොහොම හරි ගේමක් ගහගන්න පුළුවන් විදිහට එනකම් මේ ගාන මම ඔයාලට කියලා දෙනවා. හරි. ඔන්න මට ඡේදය හොඳට මේ ගානෙදි කියවන්න ඕනේ සමීකරණ දෙක හදන්න. මට කියනවා මෙයා මොකද කරන්නේ? දොඩම් ගෙඩි 3ක් හා නාරං ගෙඩි 5ක් මිලට ගන්න රුපියල් කීයක් යනවද? 500ක් යනවා කියලා. දොඩම් ගෙඩි 3යි නාරං ගෙඩි 5යි. හරි. අපි දන්නවා දැන් උදාහරණයක් විදියට මෙහෙම හිතමු. ඔන්න අපි කඩේකට යනවා. ඔන්න කඩේකට ගියාට පස්සේ දොඩම් ගෙඩියක් තියෙනවා රුපියල් 20යි කියලා. හරිද? අපි ගන්නවා දොඩම් ගෙඩි 5ක්. හරිද? මං කියද්දි ගන්නේ දොඩම් ගෙඩි 5ක්. මං අහනවා මේකට යන මුදල හොයන්න කියලා. හරිද? මොකද කරන්නේ? මේකට යන මුදල හොයන්න කියලා. එතකොට එක දොඩම් ගෙඩියක් රුපියල් 20 නම් දොඩම් ගෙඩි 5ක මිල හොයන්න මම මොකද කරන්නේ? එක දොඩම් ගෙඩියක මිල මං වැඩි කරනවා. කියන්ද අපි ගත්ත දොඩම් ගෙඩි ගාණය. එතකොට මට උත්තර එනවා කියද? 20 ගුණ කිරීම 5 කීයයි? ද රුපියල් 100යි කියන. එහෙනම් අපි හොයන්නේ එක දොඩම් ගෙඩියක මිල ගත්ත දොඩම් ගෙඩි ගාණයෙන් ගුණ කරා නම් මම ගෙවන්න ඕනි මිල එහෙම නැත්නම් මට ඒකට යන වියදම හොයාගන්න පුළුවන්. හරි. මට කියනවා එක දොඩම් ගෙඩියක් කීයයි කියනවාද?
රුපියල් ඒ කියලා කියනවා. මේකෙදි කියනවා දොඩංගෙඩි කීයද? තුනක් මිලට ගන්නවා කියලා. එහෙනම් එක දොඩංගෙඩියක් කීයද? එක දොඩංගෙඩියක්. එහෙනම් දොඩංගෙඩි තුනක් මිල දී ගන්නවා නම් මෙයා ගුණ කරනවා කියන්ද? තුනේ. එතකොට තුන ගුණ කිරීම A, එහෙම නැත්නම් A ගුණ කිරීම තුන කියලා කියන්නේ තුනයි A. ඊගාවට මෙයා නාරංගෙඩි පහක් මිලට ගන්නවා කියලා කියනවා. එහෙනම් එක නාරංගෙඩියක් B නම් නාරංගෙඩි පහකට යන මිල හොයන්න මම වැඩි කරනවා නාරංගෙඩි ගානේ. එතකොට B ගුණ කිරීම පහ කියලා කියන්නේ කීයයි B ද? පහයි B. හරි. මට කියනවා මෙන්න මේ දොඩංගෙඩි 3යි මෙන්න මේ දොඩංගෙඩි 3ට ගියා 3යි A. එතකොට නාරංගෙඩි 5ට ගියා 5යි B. ඔන්න ඔය දෙන්න එකතු කරාට පස්සේ එනවා කියලා. ඒ කියන්නේ මේ දෙන්න මිලට ගන්න යනවා කියනවා රුපියල් 500ක්. ඒ කියන්නේ අපි දැන් කඩේකට ගිහිල්ලා නාරනොයි දොඩනොයි අරගෙන මුදලාලිට සල්ලි දෙන්න යනකොට මොකද කරන්නේ? දොඩංග වලට ගිය මිලයි නාරංග වලට ගිය මිලයි දෙකම එකතු කරලා මොකද කරන්නේ? මුදලාලිට සල්ලි දෙන්න දෙන්නේ කරන්නේ. ඒ වගේ තමයි මෙතන සමීකරණය හදන කොටත්. එතකොට මේ දොඩංගෙඩි වලට ගිය මිල කීයද? 3a එකතු කරනවා මම අපේ නාරංගෙඩි වලට ගිය මිල 5b. එතකොට බලන්න 3a සහ 5b ඒ කියන්නේ දොඩංගෙඩි වලට ගිය මිලයි නාරංගෙඩි වලට ගිය මිලයි රුපියල් 500යි කියලා කියනවා. ඒක නිසා මේ දෙන්නගේ එකතුව සමානයි කියලා තමයි කියන්නේ. මේ දෙන්නගේ එකතුව සමාන ලකුණු දාලා කීයද දාන්නේ? 500යි කියලා දානවා. මේ මගේ පළවෙනි සමීකරණය. හරි. ඔන්න එහෙනම් මම පළවෙනි ඡේදයේ පළවෙනි වාක්‍ය කියවලා අපි පළවෙනි සමීකරණය හදාගත්තා. ඊට පස්සේ කියනවා දොඩංගෙඩි දෙකක් මිලට ගන්න මුදලෙන් නාරංගෙඩි පහක් මිලට ගන්න පුළුවන්. දොඩංගෙඩි දෙකක් මිලට ගන්නකොට මට ඒ මුදලින්ම නාරංගෙඩි කීයද? පහක් මිලට ගන්න පුළුවන්. හරි. මෙහෙමයි. දොඩංගෙඩි කීයක්ද? දොඩංගෙඩි දෙකක්. හරි. එහෙනම් දොඩංගෙඩි දෙකක මිල හොයන්න කොහොමද? එක දොඩංගෙඩියක් A, දොඩංගෙඩි දෙකක් හොයන්න මම මොකද කරන්නේ? ආව දෙකෙන් ගුණ කරනවා. එතකොට මට A ගුණ කිරීම දෙක දෙකයි A කියලා එනවා. හරිනේ. එතකොට නාරංගෙඩියක් කීයද? B. හරි. එතකොට නාරංගෙඩියක් B නම් නාරංගෙඩි පහක් හොයන්න මම මොකද කරන්නේ? එයාව ගුණ කරනවා පහෙන්. B ගුණ කරනවා පහෙන්. එතකොට නාරංගෙඩි පහක මිලේනවා. පහ ගුණ කිරීම B, පහයි B කියලා එනවා. හරි. අපි හිතමු දොඩංගෙඩි දෙක ගන්න යන රුපියල් 50යි කියලා. එහෙනම් ඔය කියන්නේ ඔන්න ඔය කියන මුදලින්ම, ඒ කියන්නේ 50 කියන මුදලින්ම මට ගන්න පුළුවන් ඔන්න ඔය කියන නාරංගෙඩි පහක්. හරිද? දොඩංගෙඩි දෙකකට යනවා කියලා අපි හිතමු රුපියල් 50ක්. එතකොට නාරංගෙඩි වල නාරංගෙඩි පහකටත් යන්නේ ඔය වටිනාකමමයි. ඒ කියන්නේ ඔය දෙන්නගෙම ඔය දෙන්නගේ මිලවල් මොකද වෙන්නේ? සමානයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දොඩංගෙඩි දෙකක මිලයි නාරංගෙඩි පහක මිලයි සමානයි කියන එක තමයි ඔය කියන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද? 2a සමානයි 5b කියලා. ඔන්න මං තවත් ප්‍රකාශනයක් හදාගත්තා. හරිද? මේක මගේ දෙවෙනි සමීකරණය කියලා මට කියන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? උඩ සමීකරණේ මේ a සහ b එකම පැත්තේ නේදී. මට නිකන් හරිනේ වගේ මෙයා සමීකරණේ සමාන ලකුණු දෙපැත්තේ තියෙනවා. ඒක නිසා මම මොකද කරන්නේ? මෙන්න මේ 5b දාගන්නවා මේ පැත්තට. එතකොට මට එනවා 2a ඍණ 5b සමානයි. සමාන ලකුණින් එහා පැත්තේ කවුරුත් නැහැ දැන්. ඒක නිසා මම මොකද කරන්නේ? බිංදුව කියලා දාගන්නවා මේ මගේ දෙවෙනි සමීකරණය. හරි. එහෙනම් අපි දැන් සමීකරණ දෙක වෙලයි විවරයි. අපි එහෙනම් බලමු මේ සමීකරණ දෙක විසඳලා දොඩංගෙඩියක මිලයි නාරංගෙඩියක මිලයි හොයන්නේ කොහොමද කියලා. ඔන්න දැන් අපි සමගාමී සමීකරණ විසඳන්න හදන්නේ. ඇත්තටම සමගාමී සමීකරණ විසඳන එක පට්ටම ජොලි වැඩක්. හරිද? මම මේ කියන දේවල් ටික හොඳට ඔළුවට දාගත්තොත් අදින්නම් සමගාමී සමීකරණ ඔයාලට ගේමක් වෙන්නේ නැහැ. හරි. මෙහෙමයි වෙන්නේ. ඔන්න ඇයිනේ ඇත්තටම අපි මෙතනදී සමීකරණ දෙකක් අරන් තියෙන්නේ කියන කෝල මුලින්ම දැනගන්න ඕනේ. ඇයිනම් ගේමල්ලි අපි මේකෙදී සමීකරණ දෙකක් ගන්නෙ? අපිට නොදන්නා පද කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. ඒ කියන්නේ A කියන එක්කෙනාව දන්නෙත් නැහැ, B කියන එක්කෙනාව දන්නෙත් නැහැ. ඒක නිසා මම මොකද වෙන්නේ? ඒ සඳහා මේ දෙන්න හොයාගන්න සමීකරණ දෙකක් ගොඩනගා ගන්න. අපි හිතමු අපි දන්නේ නැති පද තුනක් තිබ්බා කියලා. එහෙනම් මොකද වෙන්නේ? නොදන්නා පද තුනක් තිබ්බොත් අපි සමීකරණ තුනක් හදාගන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය පෙළට එන්නේ නොදන්නා පද දෙකක් තියෙන ඒවානේ. ඒක නිසා අපි මොකද කරන්නේ? මේ විදිහට සමීකරණ දෙකක් ගොඩනගාගෙන තියෙනවා. හරි. එහෙනම් අපි කොහොමද මේ සමීකරණ දෙක විසඳන්නේ? ඇත්තටම අපි නොදන්නා පද දෙකක් ඉන්නකොට අපිට ඇත්තටම හොයන්න දන්නේ නැහැනේ. හැබැයි අපි එක පදයක් හොයන්න දන්නවන්නේ නේද? සරල සමීකරණයක් විසඳන්න අපි දන්නවනේ. ඒක නිසා අපි මුලින්ම කරන්නේ මේ නොදන්නා පද දෙකෙන්
එක්කෙනෙක්ව අයින් කරගන්න එක. හරිද? නොදන්නා පද දෙකක් තිබ්බට අපි එකපාරට හොයන්න දන්නේ නැහනේ. ඒක නිසා අපි කරන්නේ මේ නොදන්නා පද දෙකෙන් එක නොදන්නා පදයක් අයින් කරගන්න එක. ඉස්සල්ලා මොකද කරන්නේ? එක නොදන්නා පදයක් අයින් කරගන්න එක. ඊට පස්සේ අපි සමීකරණ දෙක දිහා හොඳට බලබල හොඳට බලලා මොකක්ද අයින් කරන ඉංග්‍රීසි අකුර කියලා තෝරගන්න ඕනේ. හරිද? එහෙනම් ඉස්සල්ලාම අපි කරන්නේ මොකද්ද? අයින් කරන ඉංග්‍රීසි අකුර, එහෙම නැත්නම් නොදන්නා පදය තෝරගන්න එක තමයි කරන්නේ. හරි. කොහොමද අපි ඒක තෝරගන්නේ? හරි. ඒක තෝරගන්නේ හරිම ලේසි ක්‍රමයකින්. කොහොමද අපි ඒක තෝරගන්නේ කියලා බලමු. ඔයාලා දන්නවා ඕනම ඉංග්‍රීසි අකුරක් ඉස්සරහෙන් ඉන්න ඉලක්කමට අපි කියනවා මොකද්ද? සංගුණකය. එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරට ගුණ වෙලා ඉන්න ඉලක්කමට කියනවා මොකද්ද? සංගුණකය. එතකොට ඒ වල සංගුණකය දෙකයි. එතකොට මෙහෙම තිබ්බ b 3යි කියලා තිබ්බ b වල සංගුණකය 3යි. ඔහොම කියනවනේ අපි. හරි. ඔහොමකත් මතක තියාගෙන අපි යම් බලන්න වැඩේට. හරි. මෙහෙමයි කරන්නේ. එතකොට මං කියවනේ අපි දැන් ඔන්න අයින් කරන ඉංග්‍රීසි අකුර තමයි හොයාගන්න හදන්නේ. ඕක හොයද්දී ඔයාලා බලන්න ඕනේ මෙන්න මේ ඉංග්‍රීසි අකුරු ඉස්සරහින් ඉන්න එයාලගේ සංගුණක ගැන. හරි. බලන්න මේ a වල සංගුණකය 3යි. මේ a වල සංගුණකය 2යි. දෙන්නගේ සංගුණක පොඩ්ඩක් වෙනස් නේද? ඒක නිසා අපි පොඩ්ඩක් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියමු. හරි. මෙයා බලන්න මේ b වල සංගුණකය 5යි, මේ b වලත් සංගුණකය 5යි. සමීකරණ දෙකේම b වල සංගුණක සමානයි. අන්න ඒ විදිහට සමීකරණ දෙකේම සංගුණක සමාන වෙන ඉංග්‍රීසි අකුර තමයි අපි මුලින්ම අයින් කරන්නේ. තේරුණාද? එහෙනම් සමීකරණ දෙකේ සංගුණකය සමාන වෙන ඉංග්‍රීසි අකුර අපි මුලින්ම අයින් කරගෙන ඉන්නවා. හරි. එහෙනම් හිතන්නකෝ දැන් මේ වගේ දැන් මෙයාගේ නම් මේ b ඉස්සරහින් දෙන්නගෙම තියෙනවනේ පහ. එහෙනම් මං තේරුම් ගත්තා අයින් කරන්නේ b කියන ඉංග්‍රීසි අකුර කියලා. අපි හිතුවොත් මේ දෙන්නගේ ඉලක්කම් දෙකක් තිබ්බා කියලා. මෙයාගේත් සංගුණක සමාන නැහැ, b වලත් සංගුණක සමාන නැහැ. ඒ කියන්නේ දැන් මෙතන 5i b නේ තියෙන්නේ. මෙතන තිබ්බොත් මෙයාගේ 2i b, මෙයාගේ 3i b කියලා දෙන්නගෙම එතකොට දෙකක් නේ තියෙන්නේ. එතකොට අපි මොකක් හරි ගේමක් ගහලා දෙන්නගේ සංගුණක සමාන කරගන්න ඕනේ. හරි. දැන් මට ඒක වැඩක් නැහැනේ. මට මේකේ තියෙන දෙන්නගේම සංගුණක සමානයි. එහෙනම් මං ඉස්සෙල්ලාම අයින් කරන්න කවද? b ව තමයි අයින් කරගන්නේ. හරි. අයින් කරගන්නේ කොහොමද කියලා ඊගාවට බලන්න ඕනේ. ඉස්සෙල්ලාම මොකද කරේ? තෝරගත්ත මොකද්ද අයින් කරන ඉංග්‍රීසි අකුර කියලා. දැන් අපි බලන්න ඕනේ කොහොමද යාව අයින් කරන්න කියලා. කොහොමද මේව අයින් කරන්නේ? ඒකට අපි බලන්න ඕනේ අයින් කරන ඉංග්‍රීසි අකුර ඉස්සරහා තියෙන ලකුණ. හරිද? ඒකට අපි කරන්නේ අයින් කරන ඉංග්‍රීසි අකුර ඉස්සරහා තියෙන ලකුණ දිහා බලනවා. හරි. මෙයාගේ ඉස්සරහින් තියෙන ලකුණ මොකද්ද? ධන. හරිද? මෙයාගේ ඉස්සරහින් තියෙන ලකුණ ඍණ. අපි අයින් කරන ඉංග්‍රීසි අකුරු වල දෙන්නගෙම ලකුණු සමාන නම්, හරිද? දෙන්නම ධන ධන, එහෙම නැත්නම් ඍණ ඍණ නම් අපි කරන්නේ මේ තියෙන සමීකරණ දෙක මොනවා කරන එකද? අඩු කරන එක. හරිද? මේ දෙන්නගෙම එකම જાති. අපි අයින් කරන ඉංග්‍රීසි අකුරේ ලකුණ සමාන නම් අපි කරන්නේ සමීකරණ දෙක අඩු කරන එක. හැබැයි අපි අයින් කරන ඉංග්‍රීසි අකුරේ සමීකරණ දෙකේ ලකුණු අසමාන නම්, ඒ කියන්නේ දැන් මෙතන b වල ඉස්සරහා ධන ඉන්නේ, මෙයාගේ b වල ඉස්සරහා ඍණ ඉන්නේ. එහෙනම් දෙන්නගේ ලකුණු අසමාන නම්, හරිද? එක්කෙනෙක් ඍණ වෙලා එක්කෙනෙක් ධන වුණොත් අපි කරන්නේ සමීකරණ දෙක එකතු කරන එක. එහෙනම් මොකද කරන්නේ? දැන් මං හොයාගත්ත අයින් කරන්නේ b කියලා, ඊගාවට කොහොමද අයින් කරන්න කියලා හොයාගත්තා. දෙන්නගේ ලකුණු අසමානයි. ඒක නිසා මේ සමීකරණ දෙක මොනවා කරනවද? එකතු කරනවා. කොහොමද එකතු කරන්න කියලා දැන් බලමු. හරි. එහෙනම් මං පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය මොකද කරන්නේ? එකතු කරනවා. එහෙනම් එකට එකතු කරනවා කවුද? දෙක. හරි. එතකොට එකතු කරන්නේ මෙහෙමයි. මෙයාගේ වම් පැත්තේට මේ පළවෙනි සමීකරණයේ වම් පැත්තට දෙවෙනි සමීකරණයේ වම් පැත්ත එකතු කරනවා. එහෙනම් මොකද කරන්නේ? 3a එකතු කිරීම 5i b. ඔන්න පළවෙනි එක්කෙනා. ඊගාට දෙවෙනි එක්කෙනා. එකතු කරනවා 2i a ඍණ 5i b. එකතු කිරීමේදී ලකුණු ගැන හිතන්න දෙයක් නැහැ. මේ විදිහටම ලියා ගන්නවා. සමානයි 500 එකතු කිරීම බිඳුව. හරි. එහෙනම් බලමු දැන්. ඔන්න දැන් එකතු කරලා තියෙන්නේ. හරි. දැන් මොකද කරන්නේ? ඔයාලා අපි දැන් අයින් කරනවා කියලා හිතාගත්ත කවුද? 5. බලන්න දැන් මෙතන. මෙතන තියෙන්නේ ඍණ 5i b, මෙතන තියෙන්නේ ධන 5i b. මේ 5i b ද මේ 5i b කැපිලා යනවා. දැන් මෙතන ඉතුරු වෙනවා 3i a ධන 2i a සමානයි 500 ධන බිඳුව කියලා කියන්නේ 500ම තමයි. හරි.
එතකොට 3යි a ධන 2යි කීයයි ඒද 5යි a සමානයි 500යි දැන් මට ඕනේ 5යි a නෙමෙයි a ඒක නිසා මම මොකද කරන්නේ මෙයාව බෙදනවා 5ෙන් මෙයාවත් බෙදනවා 5ෙන් 5ට 5 කැපෙනවා a සමානයි 505 බෙදුවාම 100යි කියලා මට උත්තරේ එනවා එහෙනම් මම දැන් a වලට උත්තරයක් හොයාගත්ත කීයද 100යි කියලා එහෙනම් දැන් අපි හොයමු B වලට උත්තරය ගන්න කොහොමද කියලා බලමු. මම දැන් මම මේකේ අපි බෝඩ් එකේ හැමතැනම ලියුව නිසා එක පැත්තකට මම මේක අර ලියාගත්තා. දැන් අපි බලමු එහෙනම්. දැන් ඔන්න මම A වලගේ හෙව්වා. එහෙනම් දැන් B වලට අගයක් හොයන්න තමා තියෙන්නේ. හරි. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ A වලට ආපු උත්තරේ මම මේ කැමති සමීකරණයක ගිහිල්ලා ආදේශ කරලා B වලට උත්තරයක් හොයාගන්නවා. මට හිතෙනවා මේක දෙවෙනි සමීකරණය ආදේශ කරන එක ලේසියි කියලා. ඒක නිසා මම මොකද කරන්නේ? දෙවෙනි සමීකරණයට ගිහිල්ලා මේ A ව ආදේශ කරනවා. එහෙනම් මොකද කරන්නේ? ඉස්සල්ලාම අපි ලියාගන්න ඕනේ a සමානයි 100 දෙකට මොකද වෙන්නේ? ආදේශයෙන්. ආදේශය නැත්නම් ආදේශයෙන් කියලා ලියාගන්න. ඊට පස්සේ අපි සමීකරණ ලියන්න ඕනේ ආදේශ කරලා. මම ආදේශ කරන්නේ මෙයාටනේ කවුද? 2i a ඍණ 5i b සමානයි බිංදුව. එතකොට මම මේ 5i b මොකද කරන්නේ? එහා පැත්තට දාගන්නවා. එතකොට 2i a සමානයි මට එනවා 5i b කියලා. එතකොට මම දැන් a වෙනුවට ආදේශ කරනවා කීයද? a වෙනුවට ආදේශ කරනවා 100. එහෙනම් මෙතෙන්ද මම 2 ගුණ කිරීම a වෙනුවට ආදේශ කරනවා 100 සමානයි 5i b. හරි. මම මේක පොඩ්ඩක් මේ පැත්තට ගෙනියනවා. එතකොට මට ආවේ 2 ගුණ කිරීම 100. එතකොට මට උත්තර වෙනවා කීයද? 200යි. 200 සමානයි 5i b කියලා මට උත්තරේ එනවා. එතකොට මොකද වෙන්නේ? අන්න බලන්න 5i b කියලා මට උත්තරේ එනවා. එතකොට මට පුළුවන් නේ දැන් බලන්න මට ඕනේ b නේ. මම එහෙනම් මේ 5 අයින් කරගන්න ඕනේ. මේ දෙන්න අතර තියෙන ගුණිතය මම 5 නැති කරන්න මෙයාව 5ෙන් බෙදනවා. ඒක නිසා මෙයාවත් 5ෙන් බෙදනවා. මේ 5ට මේ 5 කැපෙනවා. එතකොට b සමානයි කියලා මට උත්තරයක් එනවා කීයද? හා 200 5ෙන් බෙදුවට පස්සේ එනවා 40යි කියලා. එහෙනම් මම මොකද වෙන්නේ? a වලටත් දැන් උත්තරේ හොයාගත්තා. b වලටත් උත්තරේ හොයාගත්තා. a කිව්වේ කවුද? දොඩංගිරියක මිල b කිව්වේ නාරංගිරියක මිල. එහෙනම් ඒ කියන්නේ රුපියල් 100යි b රුපියල් ඔන්න මට ආවා කීයද 46. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි සමගාමී සමීකරණ විසඳන්නේ. දැන් මතකයි නේද? හරි. ඔන්න සමගාමී සමීකරණ විසඳනකොට මොකක්ද අපි ඉස්සෙල්ලාම කරන්න කියලා මතක් කරමු. සමගාමී සමීකරණය මොකද වෙන්නේ? නොදන්නා පද දෙකක් ඉන්නවා. ওই නොදන්නා පද දෙකෙන් එක්කෙනෙක්ව අයින් කරගන්න එක. ඊට පස්සේ අපි බලන්න ඕනේ මොකක්ද අයින් කරගන්නේ ඉංග්‍රීසි අකුර කියලා. හරිද? එතකොට සංගුණක සමාන වෙන ඉංග්‍රීසි අකුර තමා සමීකරණ දෙකේම සංගුණක සමාන වෙන ඉංග්‍රීසි අකුර තමා අයින් කරන්නේ. දැන් මේ ගානේ නම් මේ දෙන්නගෙම මෙයක් 5i b මෙයක් 5i b. ඒක නිසා මම මේ සමීකරණ දෙකේම b ව තමා අයින් කරන්නේ. එතකොට අයින් කරන්නේ මම එක්ක සමීකරණ දෙක එකතු කරලා එක්ක සමීකරණ දෙක අඩු කරලානේ. එතකොට මම හොයාගන්න ඕනේ සමීකරණ දෙක එකතු කරලා මේ කෙනාව අයින් කරන්නේ සමීකරණේ අඩු කරලාද මෙයාව අයින් කරන්න කියලා. එතකොට එහෙම බලද්දී මෙන්න මේ අයින් කරන ඉංග්‍රීසි අකුරේ සමීකරණ දෙකේම දිහා පොඩ්ඩක් හොඳට බලන්න ඕනේ. එතකොට සමීකරණ දෙකෙන් එක සමීකරණයක මේ අයින් කරන ඉංග්‍රීසි අකුර ධන නම් සහ අනිත් ඉංග්‍රීසි අකුර ඍණ නම් ඒ කියන්නේ වෙනස් ජාතිය ලකුණු දෙකක් නේ දෙන්නට තියෙන්නේ. එතකොට ඒ සමීකරණ දෙක එකතු කරා නම් මට ඒ නොදන්නා කෙනාව අයින් කරගන්න පුළුවන්. අපි හිතමු ඔය අයින් කරන ඉංග්‍රීසි අකුරේ එක සමීකරණයක ලකුණ දැන් මෙයාගෙන මෙතන b වල ලකුණ ධන වෙලා මෙතන b වල ලකුණ ධන වුණොත් අපි මොකද කරන්නේ? එකම ජාතියේ ලකුණු තිබ්බොත් අපි අයින් කරන ඉංග්‍රීසි අකුරේ අපි මොකද කරන්නේ? ඒ දෙන්නව අඩු කරනවා. අන්න ඒ විදිහට අපි එක්කෙනෙක්ව අයින් කරලා මෙන්න මේ විදිහට මොකද කරන්නේ? සරල සමීකරණයක් හදාගෙන ඊට පස්සේ සරල සමීකරණය විසඳලා අපි නොදන්න කෙනාට අගයක් හොයා ගන්නවා. ඊට පස්සේ ඒ හොයාගත්ත කෙනා මේ කැමති සමීකරණයක ආදේශ කරලා අනිත් නොදන්නා කෙනාව හොයාගන්න එක තමයි සමගාමී සමීකරණ විසඳන එකෙන් කරන්නේ. ඔයාලා දැන් ඔන්න අපි ඔයාලගේ ටාගට් පේපර්ස් වල ඒ කියන්නේ අනුමාන ප්‍රශ්න පත්‍රයේ තිබ්බ සමගාමී සමීකරණ ගණන කරා. එතකොට මේකදී ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඒක ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ගත්තා නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් එක්ක සම්බන්ධ වෙලා නැත්තම් channel එක subscribe කරන්න කියලා ඉල්ලන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට මොකක් හරි ගැටලුවක් සහ තවත් ප්‍රශ්න
කරන්න ඕනි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද දවසේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.